බොරුසුති ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි, මම සතුටෙනවා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අරුත්ගමුගේ මෙතුමාගෙන් පස්සේ මේ කතාව ලැබීම පිළිබඳව මම සතුටෙනවා. එතුමා නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා, අපනයන ආර්ථිකයක් ගැන කතා කරනවා. එහෙම කතා කරපු මහින්දානන්ද ඔය ඇමතිවරයා පහුගිය වෙලාවේ කෘෂිකර්ම ඇමතිවරයා වෙලා ඉන්න අවස්ථාවේදී අපි අවස්ථා ගණනාවකදීම අපි ඇහුවා, කතා කරා. එතුමාට ඔය අදහස් ඒ කාලේ තිබුණේ නැහැ. අපි දැක්කා කළුතර පැත්තේ වෙල්ලෑයවල් වලට බැහැලා මහින්දානන්ද අලුත්ගමගේ කියන කෘෂිකර්ම ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ කියලා ගොවියෙක් එක්ක කතා කරන හැටි අපි දැක්කා. මේ කාබනික පෝර හොඳයි නේද කියලා ඇමතිවරයා අහනවා. මහින්දානන්ද අලුත්ගමගේ කියන ගොවියා ඔව් ඇත්ත වශයෙන්ම මේ කාබනික පෝර නිසා අපේ ආදායම වැඩි වුණා කියලා එයා කියනවා. මිත්‍රයා, කාබනික පොහොර ප්‍රශ්නය මංකතා කරේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන. ඔබතුමාට බලන්න පුළුවන් මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට වගකීම ඉදපු අවුරුදු එකහමාරේ අපි මේ රටේ හදන්න පුළුවන් මිරිස් ටික අපි හැදුවා, ලුණු ටික හැදුවා, අල ටික බීජ ටික හැදුවා. අපි ආනයනේ සියල්ල නවත්තලා කරන්න ඕනේ සියලු කටයුතු කරා. කාබනික පොහොර එක මට දාන්න එපා, ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හැරෙන්න කෘෂිකර්ම ශේෂ්ඨයට කරපු වැඩ අපි කිරි 70%කට ගේන වැඩසටහන හැදුවා. අපි විශාල මහා පරිමාණ මේ ව්‍යාප්ති අපි ආරම්භ කරා. දැන් කිරිගෙන යනවා. බොහොම සුතේ, බොහොම සුතේ. මේ පොහොර එකයි මේකයි පටල ගන්න එපා කෘෂිකර්මයේ දෙකේකට. ඒක අපිට වෙනම වෙලාවක් තියෙන තමුන්නාංශගේ කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දරපු කාලේ මේ රටේ වී නිෂ්පාදනය කොච්චර ප්‍රමාණයකින් වැඩි වුණාද, අනිකුත් ආර්ථික භෝග කොයිතරම් ප්‍රමාණයකින් වැඩි වුණාද කියන එක තමුන්නාංශේ බලාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන අපේ කෘෂි නිෂ්පාදනය සම්පූර්ණයෙන් බිඳුවට ඇදලා දාපු ජනාධිපතිවරයෙක් යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙවපු මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමා සම්පූර්ණයෙන් දැන් වෙනස් වෙලා ඇමතිකම නැතුව ගියාට පස්සේ එතුමාට දැන් වෙනත් වෙනත් සංකල්පනාවන් පහළ වෙලා තියීම ගැන අපි විශේෂයෙන් අපි පුදුම වෙනවා. ඉතින් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, දැන් අපි මේ දුවන්නේ මේ රට මේ වෙනකොට අපි අනුන්ගේ සල්ලිවලින් දුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපා සංගමයෙන් අර රටෙන් මේ රටෙන් අපි ගන්න අනුන්ගේ ඩොලර් ටිකෙන් අපි මේ විදිහට අපේ රට යැපෙන ගමන් අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා. දැන් අපිට අපේ තිබුණු සම්ප්‍රදායික කර්මාන්ත ටික අපි හැමදාම අපිට අපි ඩොලර් ටිකක් ගෙනාපු කර්මාන්ත ටික අද බරපතල විදිහට අද ඇදවැටලා තියෙනවා. තමුන්නාංශේ මූලාසනයේ මන්ත්‍රීතුමනි, තමුන්නාංශගේ කතාවෙන් තමුන්නාංශේ කුරුඳු වගාව ඇතුළු තමුන්නාංශලගේ ප්‍රදේශවල තියෙන ඒ ගොවින් අද පත් වෙලා තියෙන අමාරුව ගැන කතා කළා. මම පැහැදිලිවම දන්න දෙයක් තමයි පොල්ත්‍රිකෝණේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට පොල්ලාසිත නිෂ්පාදන අද තෙල්මෝල් හිමියන් බරපතල අර්බුදයකට වැටලා තියෙනවා. තෙල්මෝල් කර්මාන්ත ශාලාද වැහිලා තියෙනවා. ඔවුන්ගේ තෙල් කර්මාන්තයට කනකො කාණලා තියෙනවා. කොහු ටික විකුණ ගන්න බැරුව කොහු කර්මාන්ත ශාලාද බරපතල විදියට අර්බුදයකට ලක් වෙලා තියෙනවා. කොහු බත් වලින් කරපු නිෂ්පාදන අද බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. එතකොට ආයෝජකයෝ රට හැරලා අතහැරලා යනවා. ඇඟලුම් කර්මාන්තයේ දවස ගානේ තියෙන අර ආර් ප්‍රේමදාස මහතුමාගේ කාලේ ස්ථාපිත කරපු ඇඟලුම් කර්මාන්ත ශාලාවන් එකිනෙක වැහැමින් පවතිනවා. එතකොට දම්ර ආයතන ඒ වගේ සේවා මුර අඩු කරලා තියෙනවා. එතකොට බ්‍රැන්ඩ්ක්ස් වගේ ආයතන සමහරව වහලා තියෙනවා. ඉතින් ආයෝජකයන්ගෙන් කප්පන් ඉල්ලනවා. මේ සියල්ල තුළ අපේ රටේ තියෙන මෙතෙක් කාලයක් කරගෙන ආපු ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන ආපු ඒ කර්මාන්ත ටිකත් බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙද්දී අද මේ ලොකු වහසි බස් දොඩෝන ඒ ගැන අපි විශේෂයෙන් අපි කනගාටු වෙනවා. එතකොට අද මේ අය මොකද්ද මේ කරන්නේ? අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට වෙනුවෙන් රට නගා සිටවන්න උදව් කරන්න ගියමින් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හීන දකිනවා. කොහොමද මම ඊළඟ පාර ජනාධිපති පුඩු වෙන්නේ කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙන මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහගේ නැට්ට එල්ලිලා කොහොමද අපි අපේ දේශපාලන භූමිකාව අරගෙන යන්නේ කියලා අද ඒගොල්ලන්ගේ වැඩ පටන් අරගෙන මෙරටේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉඳලා ඒ ඉන්න මැති ඇමතිවරු සියල්ල
මේ තමන්ගේ අතින් බිඳ වැටිච්ච ඇද වැටිච්ච රට බේරගන්නවා වෙනුවට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරන හැටි තමයි අපි දැන් මේ දවස්වල දකින්නේ. මේගොල්ලෝ පැන්ඩෝරාවල තියෙන ඒ මුදල් ගැන කතා කරන්නේ නැහැ. දැන් අපිට ඩොලර් අවශ්‍යලා තියෙනවා. එතකොට උගන්ඩාවේ තියෙන මුදල් ගැන ඒ කළු සල්ලි ගැන කතා කරන්නේ නැහැ. එතකොට අර මෝල්ටාවේ තියෙනවා කියන රතු සල්ලි ගැන කතා කරන්නේත් නැහැ කවුරුවත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වැඩි අපිට ඩොලර් ටිකක් අපිට ගේන්න පුළුවන්. අර පැන්ඩෝරා පේපර්ස් වල තියෙන උගන්ඩාවේ තියෙන ඒ කළු සල්ලි ටික අපි මෙහාට ගෙනාවොත් අර මෝල්ටාවේ තියෙනවා කියන රතු සල්ලි ටික අපි මෙහාට ගෙනාවොත් ඒ රතු සල්ලි කළු සල්ලි නෙමෙයි අපිට මේ අපේ ආර්ථිකයට මීට වැඩි දේවල් අපිට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඒකම අපි දැක්කා. දැන් අද ටිරාන් නලස් මහත්තයා මේ ඉපරේදක් කිව්වා මේ මාධ්‍යවලත් තියෙනවා තරාතිරම නොබලා ආණ්ඩුවේ ඕනම කෙනෙක් වෙනුවෙන් එතුමා නීතිය ක්‍රියාත්මක කරනවලු. දැන් අපි දැක්කා අද උදේ පාර්ලිමේන්තුවේ අද උදේ ලොකු කලබලයක් ඇති වුණා. මොකද්ද ඒ කලබලය? සාන්ත බණ්ඩාර කියන රාජ්‍ය ඇමතිවරයා තමන්ගේ මහජන හමුවීම් සඳහා බිංගිරිය ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා. සාන්ත බණ්ඩාර කියන රාජ්‍ය ඇමතිවරයා තමන්ගේ දේශපාලන කටයුතු සඳහා මහජන හමුවීම් සඳහා බිංගිරිය ප්‍රාදේශීය සභාවත් නාරම්මල ප්‍රායස් සභාවත් යොදා ගැනීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ ගැන සඳහන් කරනකොට ඒකට අවශ්‍ය පිළිතුර හෝ විසඳුම නෙවෙයි ලැබුණේ. පාර්ලිමේන්තුව කල් තිබ්බ අගමැතිවරයා ක්ෂණිකව නැගිටලා යන්න ගිය. එතකොට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට යහ නැග්ග ප්‍රශ්නය ඒකද? එතකොට රාජ්‍ය ආයතන අද ප්‍රායසභා ඡන්දය තියන්නේ නැතුව ඒවා නිලධාරීන්ගේ අතර පවරලා තියද්දි මේ පළාතේ ඉන්න දේශපාලකයෙකුට ගිහිල්ලා ඒ වගේ මහජන හමුවීම් මහජන උත්සව තියන්න පුළුවන්ද? ඉතින් ඒ ප්‍රශ්නය තේරුම් ගන්න නැතුව ජනාධිපතිවරයා ඒවට උත්තර දෙන්න නැතුව අගමැතිවරයා ඒවට උත්තර දෙන්නේ නැතුව නලින් බණ්ඩාරයි වසන්ත යම බණ්ඩාරයි මේ පාර්ලිමේන්තුව අත්හිටවලා පාර්ලිමේන්තුවෙන් එළියට දානවා නම් මේ එළිය තියෙන මර්ධනයම පාර්ලිමේන්තුව තුල සිද්ධ කරනවා නම් මං හිතන්නේ මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නේ අපිට අහන්න ඕනේ. දැන් එළියෙත් කටාරින්න බෑ, කතා කරන්න බෑ, ප්‍රශ්න කරන්න බෑ, නීති රීති අනපනත් සියල්ල දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්නත් බෑ. නලින් බණ්ඩාරලා වසන්ත යාපා බණ්ඩාරලා අද එළියට දානවා. ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුව අද දවස අත්හිටවනවා. ඉතින් එතකොට කොහොමද මහජන නියෝජිතයෙක් හැටියට තමන්ගේ අදහසක් ක්‍රියාත්මක කරන්නේ? ඉතින් ඒ නිසා අපි අහනවා. දැන් ඊයේ දැන් මේ රටේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රේමලාල් ජයසේකර පැහැදිලිවම චෝදනා කරනවා නිමල් සිරිපාලද සිල්වා තමන්ගේ කැබිනට් අමාත්‍යවරයාට වරාය අධිකාරිය හොර ගුහාවක් දූෂණය පිරී ඉතිරි ගිහින්ය. සම්පූර්ණයෙන් දූෂිත තමන්ගේ කැබිනට් ඇමතිවරයා අතිශයින් දූෂිත කාලය අවසන් වෙනවා ප්‍රතිහදනම තමන්ගේ කැබිනට් ඇමතිවරයා අතිශයින් දූෂිත කැබිනට් ඇමතිවරයෙක් කියලා මේ රටේ රාජ්‍ය ඇමතිවරයෙක් චෝදනා කරනවා. දැතොට ටිරාන් නලස් මහත්තයලට මේ ඉන්න ජනාධිපතිතුමාලට මේ සත්භාවය ගැන කතා කරන මේ දේශපාලකෙන්ට ඇයි කතා කරන්න බැරි මේ නිමල් සිරිපාද සිල්ලලාගේ ඇමතිවරු ගැන? එතකොට මීට කලින් තානාපතිවරු පවා ප්‍රකාශ කළා අපෙන් අල්ලස් ඉල්ලනෝ, අපෙන් මෙහෙම ඉල්ලනෝ, කප්පන් ඉල්ලනෝ. ඉතින් මෙහෙම ලැජ්ජ නැති ඇමතිකම් දරනවට වැඩිය හොඳයි. හැම ආණ්ඩුවම ඇමතිලා හැමදාම දූෂණය. ඒක තමයි මම අවසාන වශයෙන් ඉල්ලනවා. තමන්ගේ කැබිනට් ඇමතිවරයා දූෂණයෙහි නිරත වෙනවා කියලා කියනකොට එක ප්‍රේමලාල් ජයසේකර බලාපොරොත්තු වෙන්නේ නිමල් සිරිපාලන සිල්ලා ලොරියක් ජරාව කරනවා නම් මේකෙන් ප්‍රේමලාල් ජයසේකරටත් වීල් බරෝහකින් ජරා චුට්ටක් දීලා ප්‍රේමලාල් ජයසේකර ගරුමන්තුමා අවසන් කරන්න හටවහනවාද? ප්‍රේමලාල් ජයසේකරත් මේක ඇත්තම අදහසකින් කිව්වද? බොහොම ස්තුතියි. එහෙම මේවට මෙහෙම මැදිහත් වෙන්න ඕන නේද කියලා. බොහොම ස්තුතියි ගරුමන්තුමා, බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.